එමුතුමනේ අතිශය පැහැදිලි ජනතා විමුක්ති පෙරමුණ එතන ඉන්නවා ඒකාබද්ධ විපක්ෂය එතන ඉන්නවා එක්සත් ජාතික පක්ෂය කියනවා සාකච්ඡාවක් එනවනම් අපිත් සූදානම් කියලා මුස්ලිම් කොංග්‍රසය කියනවා අපිත් ලෑස්ති කියලා පාර්ලිමේන්තුවේ බහුතරය මෙතන ඉන්නවා හැබැයි මම කරන්න හදන දේ කියන පොඩි අවස්ථාවක් විග්‍රහ කරන්න දැන් මේ ක්‍රමය පරණ ක්‍රමය කියන්නේ ප්‍රාදේශ සභා ඡන්දය නැ පළාත් පාලන ඡන්දය මනාප ක්‍රමයට අයිති යන්න හදනවා මනාප ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා इतुमा जनवर मबनकोट केलीम क्यूवा मे दूषित मनात्मक ऐत्न नो एक पक्ष वर्ट ये गुला न्याय प्राप्त नो सुति पक्षतीनो सुलु जनमतधर पक्षतीनो ए पक्ष वर्ट ये पर्णक्रम वासीदायक है हेबाई मैत्रीपाल सिरिसेन मैत्तुमागे जनवर मे इतुम पुरंदुअ मंगीन एतन मम मे श्रीलंका निधास पक्षे आरक्षा करंड मंगन मम गमनक्यन न है इनिसा යම් යම් සංශෝධන කළ යුතුයි කියලා කිසිම දේශපාලන පක්ෂයක් ඒ පනත ගේනකොට විරෝධතාවය ප්‍රකාශ කරේ නැහැ ඒ නිසා ඒ පනත ඒකමතිකව පාර්ලිමේන්තුවේ සම්මත වුණා දැන් මේ විකෘති කරනවා කියලා නොඑක් අදහස් ඒ උදවියම ඉදිරිපත් කරනවා देशपालन पक्ष लुकोट कथा मेक विकृति क्रमयाक මේකේ සංශෝධනය කරන්න බෑ අපි පරණ ක්‍රමයට යමු කියලා. හැබැයි 2012 සම්මත වූ පනතක් සම්බන්ධයෙන් මේ ඡන්දයක් ලං වෙලා මේ උදවිය දැම්මේ ගණන් ගන්න ඇයි 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 උනා කියලා. නෑ 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 තර්කේ තර්කේ දැන් මෙතන ගැටලුවක් තියෙන මුතුම දැන් මේ මොහොතේදී මැතිවරණයක අවශ්‍යතාවයක් තිබෙනවානේ. පහුගිය ටික හැබැයි හැබැයි පනතක් ඒකමතිකව සම්මත වූ පනතක් ගැන දැන් විකෘති පනතක් राइट जनता वगे ऐतिह उल्लंघने करना पनताज्ञ न कथा करना देशपालन पक्ष इदा देशपालन व्यापार स्थावर तेरुंगन्नो नैतिक नैतिक देशपालन देशपालन वातावरणी अणुव अभी फनत्न कथा करे फनतक ये अवस्था उचित न देशपालन वातावरणीय मत में फनत उचित नैकने का मंकित किसी किसी भी सदाचारात्मक नैकने का मग की देशपालन वातावरण अणुट යම් අවස්ථාවකදී යම් පනතක් අවශ්‍යයි කාලානුරූපී වෙනස් වීමකට මාර්ජින් වෙන්න පුළුවන් නේද දැන් මෙතන පනතක් ගෙනාවා මිශ්‍ර ක්‍රමයක් 70%ක් කොට්ටාශ ක්‍රමයක් 30%ක් සමානුපාතික ක්‍රමයක් එදා ඒ තමයි තීන්දුව එදා නොඑක් උදවිය සංශෝධනය ගේන්න ඕනේ කියලා කිව්වා අදත් ඒ සංශෝධනය ගේන්න ඉඩ තියෙනවා දැන් එදා කතා කරපු සංශෝධනය අදත් කරන්න ඉඩ තියෙනවා මාත් මේ පක්ෂ මගේ අමාත්‍යාංශයකට ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කරා ඒ වගේ අර ඩැලස් මන්ත්‍රීතුමයි කණ්ඩායමක් ආවා මේ අශෝක පිරිස් මාත් එක්ක තේබීලා සමාර උදවිය හිතුවේ මේ වார்த்தාව මගේ ලාච්චුවේ තියෙන්න කියලා ඒ උදවිය හිතුවා ඒ වார்த்தාව මම ඕන ගමින් මාගාව තියාගෙන ඉන්නවා කියලා එදා ඒ උදවිය දැනගත්තා මම ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී සද්භාවයෙන් ක්‍රියා කරන බවට
ඒවොද පිළිගත්තේ ඒ වගේ කිව්වා අශෝක මීරිස් මහත්මයා 15 වෙනිදා බාර වර්තාව බාර දෙන්න ඔබතුමා මොනවද කරන්නේ කියලා මම අමතුනේ මෙන්න දුන්නා නම් කෙලින්ම මම ඡන්ද දෙනවා මේ මේ කාරණා මම එක පොඩි තරකයක් ඉදිරිපත් කරන්නද අපි 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 මෙතුමයි මෙතුමයි කරන්නේ කිහිල්ලේ ඔබ ඔබතුමා කෝද මේ මනාප ක්‍රමය හොඳටම නරකයි ඒක මුළු රටම ප්‍රතික්ෂේප කරනවා ඒ නිසා මේ මෙතිවරණ ක්‍රමය වෙනස් වෙන්න යන්න ඕනි කියලා නමුත් ඔබතුමා දන්නවා අපිත් දන්නවා මනාප ක්‍රමයේ තියෙන ප්‍රශ්න තමයි මූල්‍ය බලය මැර බලය එමත් නැත්නම් රාජ්‍ය බලය අවභාවිත කිරීම මෙන්න මේ වගේ කර දැන් මෙන්න මේවා නිසිලස නියාමණය නොකර අර සුළු ජාතික ප්‍රජාවන් වලට එහෙම නැත්නම් ප්‍රමාණාත්මකව ඡන්ද බලය අඩු පක්ෂ වලට ලැබෙන අවස්ථාව අහිමි කරන එක මේ දරුවයි බේසමයි දෙකම එකපාර විසිකරනවා වගේ වැඩක් නෙමෙයිද සමානුපාතික ක්‍රමයේ 100%ක් තිබ්බනම් සුළු ජාතික පක්ෂයට ඉතාමත් වාසිදායකයි මනාප ක්‍රමය තුලින් අපි දන්නවා මේ සුළු පක්ෂ මහ පක්ෂයේ ෆුඩ් බෝඩ් එකේ නගිනවා ඊට පස්සේ ඒ ඒ ජාතිය උදවිය ඒ ජාතිය මනාපේ දානවා ඒ ඒ පුද්ගලයන්ට ඒ තුලින් සුළු ජාතික නියෝජනය ජාතික පක්ෂ තුලින් ඉස්මතු වෙනවා ඒ ඒ මනාප ක්‍රමයේ පෝෂණයටගෙන හැබැයි අද අපි රට ලාංකික චින්තනයේ යන අවස්ථාවකදී අපි මැදමාවතර යා යුතුයි ගමට වග කියන මන්ත්‍රීවරයෙක් බිහි කිරීම රටේ අවශ්‍යතාවයක් ජනතාවගෙන් ඇහුවනම් ජනතාව කෙලින්ම කියනවා මේ දූෂිත මනාප ක්‍රමෙන් අපි ඈත් වෙන්න ඕනේ කියලා. අද මේ උදවිය පරික්‍රමයට යන්න කියන්නේ ආයිත් මනාප ක්‍රමයට යන්න කියන එක. කිසිසේත්ම තමුන් මාධ්‍යවේදීන් හැටියට තමුන්නාසලා දන්නවා මේ මේ මනාප ක්‍රමය නිසා පක්ෂයක් ඇතුලේ තුල තියෙන ප්‍රශ්නේ තමුන්නාසලා දන්නවා. ගහ ගන්නව ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඒක මේ පක්ෂවල විනයක් නැතිකමට මේ මේ අර ඔබතුමා ඔබතුමා මම එක මම එක එක දෙයක් කියන්න. අද ජනතාව එක තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. මේ මනාප ක්‍රමය අපි ඈත්ව එන්න ඕනි කියලා සියලු දෙනාම පිළිගන්නා කාරණා. හැබැයි ජනතාව ඇවිල්ලා තියෙනවද ද්විපක්ෂ ක්‍රමයට නැවත තැන දෙන්න කියන කාරණා. මේ මේ කාරණාව යන්නේ ඒ කියන්නේ අපි මැදමාවතර එන්න ඕනේ. මැදමාවතර අපට කොට්ටාෂ ක්‍රමයයි මේ කොට්ටාෂ ක්‍රමයයි සමානුපාතික ක්‍රමය අතර මිශ්‍ර ක්‍රම අද පාර්ලිමේන්තුවෙත් කතා කරන්නේ මිශ්‍ර ක්‍රමයන්නේ ඒ නිසා මගේ දේශපාලනය පක්ෂේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෙක් අපි එදා මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂින් එළියට ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරවන්න අපි කැප වුණා එතුමා හැබැයි එදා ඡන්දේ කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහලේකම් හැටියට එතුමා මේ අද මේ අද අද කෑ අද කෑ අද අද කෑ ගහන පක්ෂ එතුමාට සහයෝගය දෙනකොට එතුමා වේදිකාවේ කිව්වේ මම ගමට වග කියවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බී කරනවා කියලා අපට කොට්ටාෂයට වග කියවන මන්ත්‍රීවරයෙක් බී කරන්න බැරි නම් අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනවරමට කරන ලොකුම ද්‍රෝහියට මම දකිනවා. අබතුමනේ ජනවාරි මුල් සතියේ නව ව්‍යවස්ථාවේ අන්තර්වාර්තාව පාර්ලිමේන්තුවට දානවා. දාන්නින් මේ ජනවාරි මුල් සතියේ මේක විතරක් තියලා යමුකෝ පැරණි ක්‍රමයට. එතන යන්න පුළුවන් මේ ප්‍රායෝගික වෙන්න. ඔබතුමා හිතනවාද මේ දැන් මේ මේ නව ආණ්ඩු ක්‍රමය හෝ සංශෝධනය සම්මත කිරීම ලේසි කාර්යයක් නෙවෙයි. ඒ කාර්යය ඒ ක්‍රියාදාමය සා මගේ ක්‍රියාදාමය සම්බන්ධ කරන්න එපා. මට ජනතාවට වගකීමක් තියෙනවා. ඒ ක්‍රියාදාමය නිසා මට මගේ ක්‍රියාදාමය පරක්කු කරන්න බෑ. 2012 ඔබ දේශපාලකයන් කෙරෙහි උත්තර දෙන්න ඔය කියන 2012 ක්‍රමයට ගියොත් එහෙම මේ මොහොතේ රටේ තියෙන දේශපාලන කණ්ඩායම් අතර වැඩිම වාසිය ඉන්නේ කාටද? මොන කඩේද? දේශපාලනය කියන්නේ මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොන පාර්ශවයද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක පක්ෂය පාර්ශව දෙකක් නෙවෙයි කල්ලි තියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් අපිට ශ්‍රී ලංකා නිදහස් AB කියලා පක්ෂ දෙයක් නැහැ සමහර අය වෙන වෙන පක්ෂ ශ්‍රී ලංකා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන හොඳ කතාවක් කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සැලුන් දොරක් වගේ කියලා මිනිස්සු එනව යනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිකරන නොඑක් උදවිය ගිහිල්ලා නැවත පක්ෂයට ආවා ඒ අය නැති වුණා මිසක් පක්ෂ නැති වුණේ නැහැ එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිකරන්න සමහර උදවි උත්සාහ දරනවා නම් කිසිසේත්ම ඒක කරන්න බැරි වෙන එක කියන්නේ මම වගකීම මට මොහොතක් දෙන්න අර ඒ කාරණාව මම මතු කරන්න හදපු එක දැන් මතු කරලා ඉන්නම් 2012 ඒ ක්‍රමය වෙනුවෙන් ඔබ පෙනී සිටින ඔබ කියනවා මං එදා අතීස්සුවා කියලා ඒ අතීස්සුව වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ කියලා ඉතින් මම පොඩි යෝජනාවක් කරන්නම්කො 18 වෙනි සංශෝධනයේට ඔබතුමා අතීස්සුවා දැන් 18 වෙනි සංශෝධනයේ වෙනුවෙන් දැන් පෙනී ඉන්න 18 වෙනි
අටවෙනි සංශෝධනයට මම අත issu. ඔව්. හැබැයි ඒක වැරදි. හැබැයි ඒ ඒ ඒ වැරද්ද නිවැරදි කරා. දැන් මේකත් නිවැරදි කරගමුකෝ. ඒක ඒක ජනාධිපති කෙනෙක් තුන් වරටයි තුන්වැනි වරට ඉල්ලීමයි මේ ඡන්ද ක්‍රමයේ අතර. ඔබතුමා ඔබතුමා මේ දෙක කිසිසේත්ම සසඳන්න බෑ. ඔබතුමා පිළිගන්න දේශපාලන ස්ථාවරයන් කියන්නේ වෙනස් වෙන්න පුළුවන්. ස්ථාවරයන් නෙමෙයි. එදා අන්හැර. එදා මම අත issuවා. හැබැයි අපි සියලු දෙනාම දන්නවා. වැරදි. වෙනි ඒක වැරදි. හැබැයි 2012 අංක 22 හැබැයි 50 වල දින වෙනස් වෙන්න පුළුවන් කාරණේ ඒකමතිකව ඡන්ද දුන්නේ නැහනේ එදා විපක්ෂේ 18 වෙනි සංශෝධන විරුද්ධව ඡන්ද දුන්න කණ්ඩායමක් හිටියා මත දෙකක් තිබ්බා හැබැයි මේ මේ 2012 අංක 22 දරන පනතේ තනි මතයක් තිබ්බේ මේකෙත් එල්බගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් ප්‍රායෝගිකව මම මේ නිසා ඒ තර්කෙ ගොඩ නැගුවා මම ප්‍රායෝගිකයි මම යථාර්ථවාදී බයි මගේ දේශපාලන න්‍යාය පත්‍රය මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමාට තමුන්නාන්සේලගේ වැඩසටහනේ පෙන්නුවා එතුමාගේ න්‍යාය පත්‍රයටත් මට මන් නටන්න ලෑස්ති නැහැ මගේ වගකීම රටට ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දුන්නු පොරොන්දුව ජනවරමට මං ගරු කරා හොඳයි ඔබතුමා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් නැහැ කල්ලිනම් සමහරට ඉන්නවා සැලුම් දොරක් තියෙන අපි බලමු සැලුම් දොරේ ඒ පැත්තේ ඉන්න කට්ටිය මොනවද කියන්නේ කියලා මැතිවරණය ගැන දෙම නෙමෙයි විරාමයකට යනවා විරාමෙන් පසුව අපි විරාමෙන් පසුවයි මොන ගැහෙන්නේ විරාමෙන් පසුව සෝදානම් වෙනවා ඒ අය කියන්නේ මොනවද කියන කාරණා දැන කියාගන්නට ෆයිසල් මුස්තෆා අමාත්‍යවරයා සමගයි අද සල්කුණ දේශපාල සංවාදය අප ක්‍රියාත්මක කරන්නේ විරාමෙන් පසුව මොන ගැහෙන්නේ සීමාවෙන් එහා දේශපාලන